පාරදිගෙ කතාවට ආදරය කරනව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ඉදිරියට සරණට ගොඩක් කරදර. තමන්ගේ නංගි වගේ මම එකතු වෙලා කරනවා කියන දේ වීඩියෝ කෝල් එක හරහා එළි වුණාට පස්සේදී රෙහාන් ගන්න අලුත් තාලේ පියවරක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් දැන් රෙහාන් දන්නවා ඒ තමයි සරණිට තමන් නැති හැම මොහොතකදීම තමන්ගේ අම්මගෙන් වගේම නංගිගෙන් ගොඩක් කරදරයි කියන එක. රෙහාන්ගේ අම්මයි නංගි හැමතිස්සෙම බලන්නේ සරණෙවයි තමන්වයි ඈඩ් කරන්න කියන දේ ඉදිරියට රෙහාන්ට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. දැන් තාත්තේ ගැන රෙහාන්ට තේරලයි තියෙන්නේ. ඉතින් රුක්ෂානත් එක්ක තිබ පෞල් ජීවිතේ නතර කරාට පස්සේ සරණෙත් එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරගෙන යන රෙහාන්ට මේ වෙන දේවල් එක්ක ඇති වෙන්නේ ලොකු කේන්තියක් කියන දේ. මේ මොහොතේදී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කොහොම වුණත් දැන් රෙහාන්ට දෙට්ටම් වෙලා ඉඳගෙන තමන්ගේ අම්මයි නංගි ඉන්නකොට සරණිව ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා රස්සාවට යන්න ඕනේ. එතකොට ඇත්තටම සරණිගේ ආරක්ෂාවට දවල් දවසට මොන වගේ කෙනෙක්ව රෙහාන් තෝරගනීවිද? හැමෝම මේ වෙලාවේ ඒ ගැන කුතුහලයකින් ඉන්නෝ කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් රෙහාන්ට හිතනවා ඒ තමයි අම්ම කෙනෙක්ට දුවෙක්ට එකතු වෙලා මොනවද කරන්න බැරි. හැබැයි නැන්දම්ම කෙනෙක් ලේලි කෙනෙක් ඇත්තටම එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒක ඉතින් යුද්ධයක්ම තමයි කියන දේ. දෙවෙනි වතාවටත් අනිවාර්යයෙන්ම ඔය රෙහාන්ට තේරුම් ගන්න පුළුවන් වෙලා. ඉතින් කොහොමනක් දැන් මේ සිදුවීම් සියල්ල අතරෙම ඉදිරියට රෙහාන් තීරණය කරනවා. සරණිගේ අම්මා තාත්තා මල්ලි මෙන්න මේ කට්ටියව රෙහාන්ගේ ගෙදරටම එක් කරගෙන ඇවිල්ලා ටික දවසකට නතර කරගන්න. මොකද ඒකුල් නතර වෙලා ඉන්නවා කියලා කියන්නේ සරණිට ප්‍රශ්නයක් රෙහාන්ගේ අම්මටවත් නංගිටවත් දාන්න පුළුවන් කමක් නැහැ කියන එක. විශේෂම දේ කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම රෙහාන් දන්නවා මේ වෙලාවේ ගන්න ඕනේ එකම තීරණය ඒක කියන දේ. ඉතින් අනිවාර්යයෙන් මේ තීරණය අරගෙන මේ තීරණය සරණට දැනුම් දුන්නට පස්සේ සරණ ඒ ගැන ඕනේ නැහැ කියලා කිව්වට මොකද ඉදිරියට රෙහාන්ගේ ස්ථිර තීරණයකට අනුව අනිවාර්යයෙන්ම සරණගේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි මල්ලිත් රෙහාන් ගෙදරම පදිංචියට පත්වේවි කියලා තමයි අපිට විශ්වාස කරලා බලාපොරොත්තු වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ.